ආල්බෝුවන් සුභ මධ්‍යහනක් ඔබෙක්වන්නේ ස්වාදිින්දුරු පවාහිනි මධ්‍යාන ප්‍රධාන පෘත්ති විකාශවය සමඟින් මුලින්ම බරමූත්‍රතිී සිරස්ථල ප්‍රමිතියට නැත්නම් ගෑස් බෙදන්න එපා ගෑස් සමාගම් දෙකකට අධිකරණෙන් නියෝගය. චීනයෙන් ගේෙන් යන ප්‍රමිතිය සහිත පෝර මිලියන දෙකකට විත්ත බූස්ට. කන්දකාඩුවෙන් ඇරැඹෙන කප්ෘක සංග්‍රාමය. ඇමරිකාවත් ආක්‍රමණය කරන ඔොමිකෝන්. ශ්‍රීලංකා ප්‍රමිති කාර්යංශයේ නිර්ණායකයන්ට අනුකූල ගෘහස්ත ගෑසිලින්ඩර පමණක් මින් ඉදිරියේදී වෙළඳපොලට මුදාහැරීමට පියවරගන්නා ලෙස්්ට අභ්‍යාචනාධිකරණය ගෑ සමාගම් දෙකකට නියෝග කලා. ෑසස්්‍රත ගෙනගනීමම් හා පිපිරීම් පිළිබඳස්ෑබැලීමට ජනාතිපත්තුමා පත් කළ කමිටුවේ සියලු වැඩ අවසන් කරතිබෙනවා. ඉදිරි සතිය තුළ කමිටු වාර්තාාව ජනාධිපතුමා විත ලබාදීමට කටයුතු කරන බව කමිටු සභහපති මහචර ශාන්ත වල්පොලගේ මහතා කියා සිටියා. ශවලංක ප්‍රමිතිකාරයන්ශුවෙන් නිරනායිකයන්ට අනුකූල ගෘහස්තගෑ සිරිට පමණක් මිනිදිරේදි, වෙළඳ පොට මුදා හැරීමට පේවර ගන්නාලෙස අභිාචනාදීකරණය ගෑසමගම් දෙකට නියෝග කලා. හ . මෙම ප பாරිபෝகிேன் සතු ඇති අ அඩක් භාවිත කළ ෑ සි ண்ட ஆප சக்கந்தදවා ඒස ද வேීම අදල சම කවෙ නயோගයක් நிකුත් කරනෙසது. මෙ පැමனி ඉදිරිපත් ක නාகாந்த கொොතු க்குමහතා, මீට පෙර அதிகதிකරே ിල්ல் සිටිය. සහන්ந்தேன் කුණ සයා බල සදුස වැ පිළිවෙලක් කස් කරන சை. අதிකර පරිபෝகி ධ කාර ച நிියෝக ක. гgrustesnderර්yu প্র අ. Nadu ප подsush ප්‍රති කාර්yanශ රජසිතා අ වා. प्र slinnder संyu ීම ැ. EGති ීම . snder anර්ගතු প্রyuයට ව තිgni ැම් do. ්‍රාහන ගේැ සමග දෙෙහි ප්‍රාහනට මානව හිමකම් කොමිෂන් සබහාවට පැමින ලෙේ එම කොමිෂන් සහ දන්වාතිබුණ. ඒන්ව ෝ සහ ලාබ සමගම්ර නියෝචතිත මාන හිිකම් කොමිෂන් සහභ වෙත පමිනියා මනව හිමිම් කමිෂන් සභහාවවෙත ැ ඇත පමික කටනුව මෙම ැදවීම් සිදු කරතිබුණ. න ැක්වීම මාන මිම් කොමිෂන් හට පැමිණි ලිට්‍රු ගෑසමකමේ හපති දේශර ජය සිහම හතා මාධ්‍යය මගහරින ආකාරය අබ කැමරාකාචයේ මෙලෙස සටහන් වන. ම බවා මගල්ලේ මද වැ මල ග න වදයි මැල්ලම. හ හ ද සි . පුගේ ෙනුරදාමෙරට ලංඟවූ ගේෑ ේටික් ොන් තුන්දහත්සයක් රගත් ිටු ගමට අයත් එපක් බෝට නව කාාව, දින හක සිට ස්වටකේයාාවතාසන්න මුහ තරේ ැංගුරම් ලාතිබෙනවා එහි පොපන් සහ ියුටෙන් සංයුතියේ ප්‍රමතින් යුක්තබවට අනවරන ඇත් ගේැස් වල ගදස හඳනාගනීම ොදන ම කැප්ටන් ංයුතය අද ොමටමට නොපවතිීම හතුවෙන් එමනවකාවයා නගු ගේෑස් ගොඩ බැම, පරිපෝක සේවාධිකාරයමගේ තාව කාලිකවාත් හිටවාති වෙනවා. ඒ ත් පසුගයාන් හුවා දින ෙරට ලාගව ි්‍රෝ ෑැසමාගේේ දෙවන නෞකාේ අඩගු ෑස් වල සම්පර ලබාකැනීම පාරි ෝගික සේ වාධිකාරය මගින් සිදුකළද. වාරතාවම මෙතෙක් මාධදයට නිකුත් කරනහැ. එම නෞකාවේ අඩගු ෑස් වලද ම් ගැටලුකා තත්වයක් පතින බවයි වාරතාවන්නේ. කෙේ වෙත් දින තුලකසිට, එම නෞවකාවද ස්සවටක යාාවටස මුහද ීරේ නැ ගුරම් ලා තිබෙනවා. මෙම ගේස් නෞකා දෙක සහන්දයෙන්ම ගන්න ඉදිරික්‍රිය මාර්ග පිඳ මේේවටවිට සකච්චා කමින් පවතින බව. පරි ෝගික සේ වාධ කාය ඉහ නි යකුන්. පරිබෝග ටයුතු පිළි ධ කාර දිරි පිටද යි නොදස කාන්ත බෝස විධහන අ ඝෝෂණ ක රතවන ප්‍රමති යුතු ලබ ෙසත් ෑස් පරීම් වලින් න පත් ව දි පති ෙසත් ගෘහණ ියන්ගේ ජ විත ආරක්ෂකර න ලෙත් ු ඉල් ටිය. ම ගෙදරකම ජීවත්වන හැම කාන්තාවක්ම මරණ බියන් ජීවත්වෙන්නේ. ඒ මරණ බිය ඇතිකරේ බාල ගෑස් ගෙදරට දීල වග කියතු සියලු දෙනා නිහඬව ඉන්නවා. අදපි වග කියයතු ආයතන හොයයාගෙනනාවේ. වගකේතු පුද්ගල විස්රහටාවේ. ගේෑ සමමාගම්මල සහපදිවරු මරන ද මේ ර ීද පත්තිික ගන්න හු බැරි ලා ය දහත් වන්න වු ැ තු ද ද විත ප්‍රදේශවල රාව වන. ක ඇම හඳලා යා ගේත විනාි පාහමට ෝල් ල සද්‍ය හකි යන ලනො ර ිදුුවේ ො ක්කෝම ැරි ලාගල ගේ පුරාම මයින්න වෙලාක්ු න හිද නැතු කරග ලා අරගේ මැල නොට ජයම චින් න්න ුට මදන්න්න හ බ ද ද ග ට කියල. ෙන් ආනයනය කළ මතබේදයට තුළුදුන් පහොරොතුොගේ වෙනුවට අදාළ සමාගම ප්‍රමිතියෙන් යුතු වෙනත්ත පොහොරොතුොගේයක් මෙරහට ලබාදීුතු බව පෘජිකන් මමාත්‍යංශය ලේකම් උදදි ජයසිංගම අතා සදහන් කළා. එලෙස පොහොර ලබා නොදැන්ඩේ නම් ඒ සඳහ ලබාදෙන මුදල් ආපසු ශ්‍රී ලංකාව රජියයට ගෙවී යුතු බවයි ඔහු කියයා සිටින්නේ. ියමි නිර්දේශවලින් තොරව තිබූ පහොර මෙරට ගඩබෑම තහනම්කිරීම නිසා. දිනකිහිපයක් පහොරතගේ සහිත නෞකාව දිවේ නාසන්න මුහන්දේ නැඟූරම්ලා තිබුණා. අනතුරු එම නෞකාව පසුගේ හතරවදා මෙට මුහුතු සීමාවෙන් පිටවගේයා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතරි නිර්දේශන්ට අනුව පොහරතගේ ප්‍රතිනිශ්පාදනයර ලෙස අදාල චීනසාගමට දැනුදු බවයි, කෘෂ්කරමමාතේ මහිදානන්ද අලදත්ගමගේ මතා පසුගේ සඳහන් කේ. ඒේ තත් නතිපද දෙ පාර්තමෙන්ටි පදස්මත චීන පහොර සමමාගමට ඇමරිකන් ොලමලියන හයදශමහතක් ගෙවීමට ශවවිලංකා රජ තීරණය කලා. ශීලංකාවේ ප්‍රමිතියට මේ අනුකුල්ල නැත්තන් අන පනත් අනු අපිට ගේන්ඩ අවසට දය නොහැකි. එඇනිසා අපි පැදිලිව දැනුම් දුන්න මෙවැනි ප්‍රශ්න තියන වීනය බැක්ටීදය තියෙන නමුරරි කියව්වට ඒගොල්ලො නැම අපි තත්තර ඒගොල්ලන්ගේ වරදක්. ඇයි අපි දුන්නෙනෑ ග්‍රීන් ලයිට් එක එඩ කියලා දේගොල්ලොතමයි ආවේ. හැයි ආපු හම මේය දෙක අතර තියෙනවා අන වෙළඳ බන්ධනයක් ො ජාත්‍යන්තර ඉතර මේක ඇතුළට ආපු හම ගත්තයන ැත්තැන් ඕටමටිකල වන තු ේල්සි. කියන හැයි ඉතිරිිපස්තම අපිටේෂන් වෙන්න එස අපි වර්ද කරල නෑ අපි බාණ්ඩ දුන්න අපි අමාතයන් ශැක් විදිරගීමමකද අපිට ඔ එපා ගුල්ලන්ගේ වැරදි ප්‍රමිතියකින් යු තේවා පිට එපා හැබයි ඒ සඳහා මුදල් ගියානන් අපිට හරිියක ද ඩෝන බණ්ඩ දුන්න ත්තන් කවද ලෝක තුළල සිීර්ුතාවයට පත්වයෙන්නේ. අපේ මුදල හොරකංගොලොත් අප අසී රුණාට අපිට තියනවන ්‍යා්‍යන්ත්‍රාධි කරණයක් ඒ ක්‍රියාාවලිය. එතනජප අසරන වෙනක් නෑ ම ඉතාමත්ම සුබවාදීවෙහිතනවා මේ කියන සත්‍යය ක්‍රියාත්ම කලා අපේ මේ මුදල අපිට ආරක්ෂාවී කියලා. කො අපිත් යමුසේ ඒ පදනමක් අපිට තියාගන තමයිඒ මේ කාරය කළේ. අප රටෙන් හමෝනුම් ඔොමිකරෝන් කරෝණාවඩස ආසාධතින් සංඛ්‍යාව හතරක් දක්වා එහළගඉල්ලා. මේනිසා කොරෝනාවට එරෙහි තුන්වඩ මාත්‍රාව අනිවාරෙන් ලබාගන්න කියලයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මෙරටද බෝස්ට එන්නත ලබාගත් පිරිස මේ වෙනකොටත් මිලියන දෙකේ ස්ීමාව ඉක්ම වලා තියෙනවා. ඒ තිනේදී කරුණා සාධතින් හත්සය පනස් අට දෙකු හඳතුනාගනීමමත් සබග මෙරට සමස්ත කරුණ ආසාධතින් සංඛ්‍යාව පල්ලක්ෂ හත්තැහත් දහ හත්සේ විසි හතරක් දක්වා එහ ලගියා මෙොතුතරින් දහස දහස් පන්සේ විසි අට දෙනෙකු තෞතුරටත් ප්‍රතිකාරලපනවා ඊ ඉතිනෙදී සවේලබූ තුන්සියානූ පස්තිනාද සමකින් මෙරට සේලබූ සමස්ත කරුණ ආසාධිතින් සංඛ්‍යාවල්, පල්ලක්ෂ හතලිසයි දහස් හාරසය අනුවටක් වනවා ඊ තිනේ වාර්තාාව වූ කොරුණා මරණ විසිේ කත් සබකින් මෙරට සමස්ත කරුණ මරන සං්‍යාව දාාහත්‍ර දහස් හයිසි අනුව ටක් දක්වා එහ ලගයා. කොුණා මර්ධන පළබුව එන්නත් මාත්‍රාව එක් ෝටි පනස් නවලක්ෂ හටහත්‍ර දහස් දෙසේ අසු නවදෙනකු ලබා ෙන තිබෙනවා. එහිත් දෙවන මාත්‍රාව ලබාගත් පිරිස, එක් කෝටි තිස්සට ලක්ෂතුන්දහස් අටසිය විසක් වනවා. බෝස්ට එන්නත් විසිලක්ෂ පනස් අ දහස් හත්යනුවක් දෙනකු ලබාකි නවසන් ඕොමිකොන් යිරස් ප්‍රබේදය හබුවට රෝකින් ඉහලයා හැකි බැවි, බුස්ට එන්නත් මාත්‍රාව අනිාරෙන් ලබා කන්නා ලෙසයි, සෞඛ්‍ය අශය ජනතාවගේෙන් ඉල්ලාසටින්නේ. mohoෙන korta. අපි දන්නවා ොමිටරෝන් රෝගය හතර දෙනෙක් ගැන ලංකාවේ වාර්තාාවෙනවා පළවැනිටම ලංකාව එක පුද්ගලෙක් හමුණ ඒ පුද්ගලයා අතහැරුණහම ඊයේ දිනේදී තවත්තුන් දෙනෙකුයි වාර්තා වනේ ඒ තුන්දනාගෙන් එක් කෙනෙක් කලින් හමුණ පුද්ගලයාගේ ආශිතයක් ැටියට හමුණු කෙනෙක් ඒවගේම පිටරටම් පැමිණි පුද්ගලයගේ පවුලේ සාමාජිකෙක් හැටියට දෙවැනි කෙනෙක්ව වාර්තාවෙලා තියෙනවා එවගේම උපිටට යන විදේශකයෙු පරීක්ෂණවල දි හමු වෙලාතියෙනවා රෝග වලදිිච්චෙනෙක් හැටිය. ඒ අනුව තමා මේ හතර දෙනා මේ වෙනකොට සංයුක්ත වන්නේ මේ මොතේ අපිට වැදගත්වන්නේ කොමිටරෝන් රෝගය ලංකාවට ඇවිල්ල තියෙනවා මේ අද වේගයෙන් පැතිරෙන එකක් ඒ නිසා අපි සියලු සෞඛ්‍ය පුරුදු අනුගනය කරමින්. තුම්බන මාත්‍රාව මේ රෝගයේ සංකූලතාවලින් ආරක්ෂාවීම සඳහා අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. මකද අපිට රෝගය පැතිරෙනක වලැක්වීම කෙසේ වෙතත්. රෝගයෙන් ඇතිවෙන්න පුුවන් සංකූලතාවලින් ආරක්ෂාව වඩ මේ තුන්ගනි මාත්‍රාව ලබා ගත යුතුමයි. දල්ලමක්ත්තය ැසිල් රාජපක්ෂ මහතා රාජ්්‍ය සේවයෝ රටට බරක්යන්ුවෙන් කළ ප්‍රකාශයත්තේරුම හරිහැටි අවබෝධ නොකරගෙන ඇතමුන් ඒට අර්ථකතන ලබා දෙන බව පොදුචන ප්‍රගතචීලී සේවක සංගම එල්ලේකම් බඳුල සමන්කුමාරමහතා පවසනවා. එක්සත් ජ්‍රාතිකපක්ෂ සමී රාජ්‍ය සේවකින් අඩු කළ යුග ජනතාවට අමතක වී නැති පවයි තුලාව දේශපාල සම්වාධයට එක්වෙමින් ඒ මහතා කියාසිටේ. සන්ඳෙන් लाve වැඩසටහනේද පක්ෂ විපක්ෂ අදහස් ප vousුණ. රාජශේවය රටට බරක්ද කියත් අයවැය විවාදයක්ත් එක්ම රටතුළ යලි තිස්මතුෙන්න්නට ගත්තා ඉල්ලියීම් දිරාගැනීමට සදුසු මහොද ල පීන්නේ. රාජ්‍ය සේවකයා කවදක්කත් රටට බරක්වුණේ නෑ ඒක මම කියන්නේ රාජ්‍ය සේවක්‍යාව පාලනය කරන පාලකයා තමයි හැමවෙලාම රාජ්‍යසවක්‍යාව මෙහෙවන්නේ. ඒ මෙහෙවන ආකාරය පිළිබඳ කොයි ආණ්ඩුව තිබ බත්ඒ මෙහෙවන ආණ්ඩු පිළිබඳ තමයි ප්‍රශ්න ඇත්තී පාලකයා. රාජ්‍ය සේවේ අතරිත්්‍යයක් ඇති කරලා නැත්තම් පාලකයා රාජ්‍ය සේවෙන් ගෞරෝණීවිදියට රාජකාරිය ලබා නොගෙන. පාලකයා කීනෝනං මේක රාජ්‍ය සේවේ රට බරක් කියලා. ඒක පාලකයාම නැවත් තමන්ග පත්ත ඇගිල දිිකර ගත්තිවිතු පස්ස. රාජ්‍ය සේවේ බරක් නං මුදල් ඇමතිවතුුණා මොන්න හේතුවක් නිසා ඒ රාජ්‍ය සේවකය අවුරතු හැටේ සිට හැටබා දක්වා දීර්ක කළේ ඇයි. විස්ත්‍රාව ගැන්නීම හැටපාදක්වා දිර්ග මේකේ ඇතුළේ තියන්නේ වෙනම දෙයක්ත.ට අපෙන් හව්වුවොත් රාජ සේවය බරක්් අප උත්තුර යෝ. එම නේ කොමත් මේ සමාජයට ගිහිල්ල මේ ජනතාව අතරට ගීලා අහන්න මේ රජ්‍ය සේව සම්බධයෙන් ඔබ ෘප්තිමත්ද. ජනතාව ෘපතිමත් නැත්න එකකටඒ රාජ්‍යේවේ පිළිබඳ පශයක්ක්තිය නොනැද රාශේවේ බරක් නං ගුරෝරුන්ගේ වැටු පිෂ්මතා ප්‍රශ්නය විසුඳයිද. නිලධාරීන්ට යතුරු පැදි ලබා දෙන්න මේ මුදල් අනුමත කරයිද. ජනවාරි මසි උපාජධාරීන් තීර කරන කටයුතු කරයිද.ඒ රාජ්‍ය සේවේ බරක්කිවම අර අඩන් ඉන්න වනි කොහොමත් බලාග නිදලාන්නනවා. එතුමා කියන්නේ රජ්‍යේ මීට කාරර්යක්ක්මක. මේ ජනතාවට සේ සපයන්න්න වනිට. සමන් රත්නාප්‍රිය සහෝදරයා, හැට තුන නාස්ලට දොස්තරලාට දෙනකොට එකඟයි. හැබයි හැට පහ මේ ආන්ඩුවෙන් කරලා අනික්ේවක සවදරුන්ට දෙනකට විරුද්ධ ෘතිය සම ිමයිී ඕක දේශපාලමි දේශපාලනය අපි කරමු. හැබැයි මේ රට රැකගෙන ආහිතන ටික රැකගෙන අපි දේශපාලනය කරමු. පර්ලිමේන්තු ඉන්නව කියලා කියනවා. පොස සාමාන සමත් නැති අයි. ඔය පාර්ලිමේෙන් තුළන් මෙට බා හැබැයි රාජ්‍ය සේවකයා රට බරක් නෙේ ඉතිහාස ඇතුළේ මේවා තමන්ගේ දේශපාල ජටකම් වෙනුවෙන් කොචතරම් පෞච්චකර ආයතන. මේම පාවිච් කක පෞච්චික අද මේවා නන්නත්තා අරගල්ලා මේ පොදහන වගකියවුත්වත රට කියනවා ඔබ රට බරක් කියලා. ම තන ඇතර මේ දේශපාලන කෝනකින් මේ වචනය පිළිබඳ ප්‍රශ්නයක් බැන් ඇතිකරන තියීම. මේ රාජ්‍ය සේවයට? වියදන් කරන්න තියෙන මුදල පිළිඳව කරපු ප්‍රකාශයක් නිසා මෙ රාජ්‍ය සේවේ වැඩ කරන්නම අප සහෝදර සෞෝදරයන්ට කම්කරුවන්ට කරපු අගෞරවයක් නෙවේ කියන ප්‍රකාය බොහොම පැහැදිලි අපි මේ වෙලාවේ ඒ පිළිබඳ මදක්කිරීම කරන්නවට එක් ජාතික පක්ේ ආණඩු කාලේ හාරලක්ෂ පනස්දාාඩ රාජසේ අඩු කර ැයි නවතාවක් දෙදස් පහනකට මහිදරජ පක්ෂ නාාද පුත්තුමා, රජ සේවය රටේ නවලක්ෂ විසිපන්දාක් දක්වා වැිල්ල තිීීම. අද වර්තමාන වෙන විට දාාහතර ලක්ෂයක් දක්වා රජ සේ වැඩි කළ තිීරු. ඒෙනම් තනීම පහැදිලි වෙනවා රාජ්‍ය සේවේ බරක් නොවෙන විදිහට වැඩ කල්ලා තින මේආනඩුව. යහප තාර්ථකයක් සහිත සස්ට්‍රීක රටක් බාර දුන්නද, යහපால்න රජය වත්මන් රජයට භාහරතිී ඇත්තේ මුඩබිමක් බව අමත්‍යචරි බඳුල ගුණවර්ධන මහතා පවසනවා. මෙහි ප්‍රතිවිපාක අද වනවිට රටටම භොක්තිවිඳීමට සිදු වැති බවයි හෝමාගම පිටිපන ප්‍රදේශය පැවැති උත්සවේකට සහභාගේවෙමින් එම් හතා කියයා සිටේ. ඒ කරපති යන විනාසය ගැන පපුතරණය බල තමයි එක කිවයු. මොකද දස් ධාතර වර්සදිී හතයි දසුම හතර මහා වර්ධන අතිබිල යුද්දෙ නිම කරලා. වැඩ බිමක් බවට පත්තලතිබුණනො හට අවරුදු පහතුලදී මුඩ බිමක් බවට පත්වෙයකට සාක්සිියය තමයි දස් ධාත්‍ර වඩා පහළවෙදිීආර්ථික වර්ධනය අඩුයි. පාලොට වඩා දාසේ දිය අඩු. දසේට වඩා ධාතේ දිය අඩුයි. ධාත්‍ර වඩා ධාටේ දී අඩු. ධාට වඩ ධහනමේද අඩු. එක කියගන්නේ. නිදශසිීම් පස්සේ ලංකා ඉතිහාසි කිසි මාණ්ඩුව අක්ඩව ආර්ථිකය විනාශේතය විදියට ගෙනාල ඒක ඒ තත්වේ තව උග්‍රවනා පස්කු ප්‍රහරයෙන් පස්සේ විදේශන්සයේ කඩාගන්න වැටුණ කොඩ්ඩානම වසංගතය නිසා ලෝකෙම රටවල් වසා කලීම නිසා චීනය හැර මනුණු ලකම ආර්ිකරනෙනෝ තව ලංකාවේ නිදශීම් පස්සේ වැඩිම රිනාගිය තුුණයි දස මහයකට කිරුම් ඒෙම ඇත්තක ඒඒක නිසා ඇය ඔප්පොල්ල තිේෙන අවුදු පහත්තිස්සේ දන්න සියලූම ක්‍රවලයද භාවිති කල්ලා රට දසමයක්වත් ස්තර ගෙනන්න බැලුුණ. සල්ලි විසිකර පාර්ලිමේන්තු යන ක්‍රමය නතර කරමු. චන්තදම් සීමාකරන නීති සකස්කරු යන බැන් විදවත් කතිකාවක් ඊයේ පැවැතුුණා. සිවිල් සංවිධාන කළ මෙම කතිකාවේ දේ කීපදෙනෙකුම අදහස් ඇක්වුවා. ඇතිවරන ද සල්ලි සි කරන තත්ත්වයට අපේක්ෂකින් පත්වන්නේ දේශාල ක්ව ප්‍රතිපතියන දේශපල පක්ෂේ න්ටවී කරනොට අහන ප්‍රසන පලමින් පශ්නයක් මයි සල්ලිියක් විද කාන්නකරද චන්දෙටක. ඒකති පක්ෂවට ලොකුවක් මතියන ම පේක්ෂකින් තෝර ගනීමද මේ මුදල් පදන නොසල කාහර පක්ෂකින් තෝර ගැීම ආන්ුම ්‍යස්තාව සස්ෝධන අවශ්‍යයට තිීම මොකද බලයට පත්වෙන ඕනෑන් පක්ෂයක ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය ආනුක ව්‍යස්ථාවේ මූලි යිතිවාකම අතේ වගතිය බට පත් එ එකකො කාටක් ර කියන්න රර. ඒ ම ොන්ද නකර අදයක් ලබාදනව කිය මැතිවරන ද ඒද ලබා දෙදන්න ම නයිතික ැවිීමකට ලක්වෙන අනඩුම ්‍යස්ථාව එක මුලික අයිතුවායකමක් නරපස්. ඒවාගේ ඇතුල් කරට පසේ කල්ලි දන් කරන්න අය නෙමේ දේශවාලටෙන්නේ ඇත මහජන් යෝජිත දශවාාලන න පක්ෂ විපක්ෂ කියනක දාලනෑ නද. එතකොට රජය නීති සම්පාධනය කරන්න දැ ගැනත් උත්සාහක කනවා උනොත් හොඳයි. මැතිවරන කොමිෂන් සබ මේකර ලොකු කාර්ාර ඇතියනවා මෙතන. ඒර දෙෙසපාලන පක්ෂ වලට පුළුවන් වෙන්න ඕනේ මේවා සමඟකංග වන්න. තාමත්න වැදගත් කණ්ඩාාවක් තමයි මාධ්‍ය. ඊළඟට තිවි සමාජය. මේ කණ්ඩායම් පහේ ඇත්ත වෝමනාවක්තියනවාන මංගහිතන්නේ ඉදේයට අන්න පුල සම්පර්ණයම කියවල කම ගියවත් ෙම ව ම හ හ ද ච් විෘතියක් සිද් වෙන්න තියෙන ේවලකම නැතිහිද වෙලා තියෙන ප්‍රශ් මයි අසනක වග කියන පුදගල ක් තියක තුන්ගන්න තමයි. ම ම රන්න ලක් දලක් ිය දන් කරන්න වෙනවා සියල්ල එකතු කරගෙන ද ක ද න ි යුතුයි රජ ේක් කරනවද ළංග මතිවර කලින් ස ෝදනය ගෙනන නිවාර්ය මති රන රජනය කරඩු අපි කරලා බේසිකලි ඒක උඩ මහිනවා ොන් ල ර ්‍රා ට පශේ පල්ලි ේතුවරගෙන මයි ඒක පමත කරගන්න න ්‍ර ර දැන් අන්තිම ොහතේ. ග ්‍ර ටක යන්න ති ඒ ආවම ජනතිපත්තුමට දුන්නම ැිනත් මන්ට දුන්නම පාර්ලිමේන්තුට ඉදිරිපත් කර පාලිමේන්තු තේරින් කාරක් සාව කරහ සාකචච කරල බයි. එහිදි ලොකුට මවදාන යුම් වෙලා තියනෙක කොටසත්තමයි ය හන්ද ක්‍රම ටැි ලා පොරත්දවන් සියල් බිදන්න න දක් වශ රන්න ේක ාගන්න පුළුවන්ග ොත් සහ ළුවන්තරන් ො ස ක අරගන්න පුළුවන්ගුණත් අනු ්‍යවස්ථාව කර අන්ද තමයි රජ ලා පපුරත්තුව. ලබන වසරේද පොල් පැළ ලක්ෂ පනස් පහක සිටුවීමේ අර්මුණින් පොල්පීජ තවන්කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණා. වණවිරු දෑතින් දෙරනට පිදෙන සියත් අහසක් අපපෘු යන තේමාවයටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කරුණා. පොල් වගගේකිීමේ ම්ඩලය ශ්‍රී ංකා යුදහමුදාාවෙක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. ඒය අනුව පොල් පැලබීජ දස දහසක් තවන් කිරීම කන්දකඩු යදහමු ගොයි පොල්බූමියේදී සිදු කරුණා. මුද ක්ෂිකාරමහ පත්ස සන්ත් මන්ඩලේ අධ්‍යක්ෂ බිගගේඩිය ඒේ රාජපක්ෂ, පොල්ග කිරීම බන්ඩලි සභාපති, මාධදී හේරත්්‍යයන මහත්ම හත්මින්ගේ ප්‍රධනත්වයනුයි මෙම කටයුතු ආරම්භ කෙරුණේ. උතුරු නැග නිර පලාාත්වල අක්කර හයදාහසක ලබනවස්සරේදී පොල් වගා කිරීමද සැල්සුම් කරතිෙනවා ඒ සමගින් අධ්‍යන පදහන පෘත්ති විකාශය නිමාවට පත්වෙන්වා. පස්සරකයි පනස් පහේ සිපගේ පැන්පැපොත් විකාශය බලාපොරතුවන්න ඔබට සුබදවස්.